ආහාර පාලනය මේ දවස්වල ප්‍රසිද්ධ මාතෘකාවක්. අපි මේ ගැන කියන්න හිතුවේ බොහෝ දෙනෙක් මේ ආහාර පාලනය කරන්නේ හරි දැනුමක් නැතිව හින්දායි. සුවබර දිවියක් ගත කරන්නට නම් අනිවාර්යයෙන්ම නිසි අවබෝධයෙන් මේ ආහාර පුරුදුවල යෙදිය යුතුයි. නිසි ආහාර පුරුද්ද සාමාන්‍යයෙන් වයස අවුරුදු 39 වන විටවත් ආරම්භ කළ යුතු බවයි වෛද්‍යවරු කියන්නේ. වෛද්‍ය පරීක්ෂණ වලින් සොයාගෙන තියෙන්නේ සතියකට දෙවරක් නිරාහාරව සිටීම ඉතා වැදගත් කියලා. ආහාර නොගෙන පාලනය කිරීම, එහෙම නැත්නම් ෆාස්ටින්, දිගු කලක් නිරෝගීව ජීවත් වීමට අත්‍යවශ්‍ය වන බව පරීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා. ස්ලාම් ආගමේ ඉතා වැදගත් ශුද්ධ වූ සිදුවීම් පහෙන් එකක් ලෙස දැක්වෙන ආහාර නොගෙන සිටීම ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. බුදුදහම තුලත් හිරු අවරට කිය පසුව ආහාර භාවිතයෙන් හැකිතරම් වැළකී සිටින ලෙස උපදෙස් දෙනවා. කිතුණු ආගමේ හා හින්දු ආගමේද දෙවියන් උදෙසා නිරාහාරව සිටීමේ කාල පරිච්ඡේදයක් තිබෙනවා. මෙමගින් අපගේ ආහාර මාර්ග පද්ධතියට විවේකයක් ලැබෙනවා වගේම ශරීරයට පුදුම සැහැල්ලු බවක් දැනෙනවා. සාමාන්‍යයෙන් මිනිසෙකු දිනකට ලබා ගත යුතු කැලරි ප්‍රමාණයක් තිබෙනවා. පිරිමියෙකු නම් කැලරි 2500ක්, කාන්තාවක් නම් කැලරි 2000ක්. නමුත් නිරාහාරව සිටීම එක දිගටම සිදු කරන්න හොඳ නැහැ. එය සතියකට දින කිහිපයක්, මාසකට දින කිහිපයක් ආදී ලෙස සිදු කළ හැකි. ආහාර නොගෙන සිටීම ආරම්භ වන්නේ ප්‍රධාන ආහාර වේලකට පැය 12කට හෝ 10කට පසුවයි. ඒ කියන්නේ අපගේ ආහාර වේලේ පැවති සියලුම ග්ලූකෝස් භාවිතයට ගෙන අවසන් වූ පසුවයි. ඉන් පසුවක් මාව සහ මාංශ පේශීවල තැන්පත්ව පවතින ග්ලයිකොජන්ද භාවිතයට ගැනීම සිදුවෙනවා. ආහාර නොගෙන සිටීම සමග දියවැඩියාව සහ අදිරුදිර පීඩනය නිසා ඇතිවන අවදානමත් අඩු වී යනවා. තරබාරු පුද්ගලයින්ද අතරමඟදී නිරාහාරව සිටීම කායික රෝගවලින් ඈත්වීමට හේතුවක් වෙනවා. සමාන ශක්ති බරදරන පුද්ගලයින්ට වඩා අධික තරබාරු පුද්ගලයින්ට තමයි ආහාර නොගෙන සිටීම වඩා වැඩි වාසිදායක වෙන්නේ.